දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කළුගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවයි. අද පෙරවරු 8:30 අවසන් වූ පැය 24 තුළ මිලිමීටර 135.5ක උපරිම වර්ෂාපතනය වාර්තා වී තිබුණේ කෑගල්ල දෙහිඔවිට ප්‍රදේශයෙන්. පවතින වර්ෂාවත් සමග ජලාශය හයක වාන් දොරටු මේ වන විට විවෘත කර ඇති බව අපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. රාජාංගනය සහ දැදුරුව ජලාශවල වාන් දොරටු 6 බැගින් සහ කැනියොන් ලක්ෂපාන අංගමුව සහ තබෝ වෙන ජලාශවල 1 වාන් දොරටු බැගින් විවෘත කර තිබෙනවා. කැලණිගඟ සහ අත්තනගලොයේ ජල මට්ටමද ඉහළ ගොස් තිබූ අතර අත්තනගලොයේ දුණමල ප්‍රදේශයේදී සුළු ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වී තිබුණා. මේ හේතුවෙන් අද දහවල් වන විට අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට ඇත් පටිගොඩ, පැල්පිට, නබ්බදළු ආදී ගම්මාන ජලයෙන් යටව තිබුණේ මෙලෙසින්. ගංවතුර තත්වයේ හේතුවෙන් කැලණිය ගෝනවල ප්‍රදේශයේ ජනතාවද දැඩි අසීරුතාවට පත්ව සිටියා. ඇදහැල්ලු වර්ෂාව සමග පසුගිය බ්‍රහස්පතින්දා විවෘත කළ පලාලි ගුවන්තුරුපොලේ දහවනපතේ අවට ප්‍රදේශය ජලයෙන් යටව තිබූ අයුරුයි මේ. පවතින වැසි තත්වය හමුවේ රත්නපුර, කෑගල්ල, කළුතර සහ බදුලෙන දිස්ත්‍රික්කවලට පැන වූ නායෑමේ අවධානම හෙට පසරු 4 දක්වා යළි දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා. ජපානයේ නරුහිත අධිරාජ්‍යගේ අභිෂේක මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් ටෝකියෝ නුවර ඉම්පීරියල් මාලිගයේදී අද පැවැත්වුණු අතර එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රටවල් 180කට අධික රාජනායකයින් හා ප්‍රබුද්ධෙක්ව සිටියා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේදී මෝටර රථයක් වේගය පාලනය කරගත නොහැකිව එම මාර්ගයේ නඩත්තු කරමින් සිටි සේවකයන් තිදෙනෙකුගේ සහ ආරක්ෂිත වැටේ ගැටි අද අනතුරක් සිදු වූ අතර අනතුරින් එක් සේවකෙක් මියගොස් අනිත් දෙදෙනා තුවාල බාරෝහල්ගත කෙරුණා. ජනහමුවකට සහභාගී වී සිටි ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති දුරාපේක්ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අසිරිම තත්වයක් හේතුවෙන් අද බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. රටවටා හිරෝ හිරු ප්‍රධාන පුවත් ප්‍රකාශය මේ ඩිබාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් අහුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. දින තුන රාත්‍රී 9:55 අයබෝවන්.